පටිගයක් එනවා. ද්වේෂය. ද්වේෂයක් ඇති වුණාම අපි දයාවක් කරුණාවක් පුරුදු කරනවා. අපි කියමුකෝ මෛත්‍රී භාවනාව පුරුදු කරනවා කියලා. සියලු සත්ත්වයන් සුවපත් වේවා නිදුක් වේවා මෙන්න කියලා පුරුදු කරනවා. ආවේ ද්වේෂ සිතුවිල්ලක් නේ. නේද? ගැටීමේ හන්තයක් නේ ඒක. ද්වේෂයක් ආවම ගැටීමේ හන්තයක් ඒක. ගැටෙනවා නම් අන්තයක අනිත් අන්තේ මොකද? ඇලීමනේ. එතකොට යාට එහෙම වෙන්න බෑ, මෙයාට මෙහෙම වෙන්න බෑ. යසෝපත් වෙන්න ඕනේ, නිදුක් වෙන්න ඕනේ, රෝගිමත් වෙන්න ඕනේ, දීර්ඝායුෂ ලබන්න ඕනේ කියලා අපි මෛත්‍රියක් වඩලා, කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් එයා කෙරෙහි ඇති කරලා දැන් අර ගැටීමේ අන්තෙන් ඇලීමේ හන්තයට ආවද නැද්ද? ආව. දැන් අපිට තියෙන ප්‍රශ්නය අතක් කපලා අයින් කරන්න තියෙන වෙදකම නිකම් පළලා මැවුම් අතරපාක් දාලා සනීප කරන්න පුළුවන් කිව්වොත් අපි වඩාත්ම සන්තෝෂ වෙන්නේ අර අත කපලා අයින් කරලා බැන්ඩේජ් එක දාන එකටද අර පළලා මැවුම් අතර දාන කතාවටද? ඇයි දෙකම ඔපරේෂන් නේ. ඇයි අර පළන එකට අපි එකක් ගල එක දාන්න? සාමාන්‍ය මිනිස්සෙක් කියලා පීයක් වෙන්නලා අඟල් අතරක් ඔබ වහන්සේගේ ඇඟෙන් පලා ගන්න මට අවසරද කියලා ඇහුවොත් කීයටවත් අවසර දෙන්නේ නැහනේ. හැබැයි අතන අපිම ඉල්ලීම් කරනවා, නැස්සන් කළ දෙනවානේ, මේක මේ කපලා කරලා මේ ඔපරේෂන් එක කරන්න. හැබැයි අත අයින් කරන්න එපා. කපලා ඕන එකක් කරගන්න. හැබැයි අත අයින් කරන්න එපා. ඒකට මම කැමති. ඕන තරම් කපා ගන්න. හැබැයි අත අයින් කරන්න එපා. එයි මම මෙතනට කැමති උනේ. හරියටම ඒක තමයි උත්තරේ. බොහොම නිවැරදි උත්තරේ. ඒක වංශිකා අභ්‍යන්තරෙන් ආවේ. ආනිය අඩු නිසා ඒකට මම කැමති. කපනවට කැමති නෑ. අත කපලා මැවුම් දානවට මම කැමති නෑ. ආනිය අඩු නිසා මම කැමති. ආනිය අඩු නිසා කැමති මම. අත කපනවට, තුවාල කරනවට, මැවුම් දානවට, එතන නිකන් පත්තෑයක් ගියා වගේ ලොකු මාක් එකක් හිටිනා ජීවිත කාලෙම. දකින දකින ආනෝ මොකද මේ අතේ මෙච්චර ලොකු මේ පැල්ලමක් තියෙන්නේ? කැපුවානි අත ඒ කටියේ කතාව කියන්න එපා. ජීවිත කාලෙම කැලලා තියෙනවා. හැබැයි අභ්‍යන්තරයේ දැනෙනවා ආනි අඩුයිනේ. ඒ නිසා මම සනසෙනවා ඒක තුල. ඒ කැපුම තුල, ඒ වේදනාව තුල, ඒ තුවාලය තුල මම සනසෙනවා, සෑයීමටපත් වෙනවා. ආනි අඩුයි. එහෙනම් පටිගයේ කින, දේශයේ කින අන්තයේ තුල නිරයට අපායට නම් යන්නේ. පටිගයේ, ද්වේෂයේ, වෛරයේ තුල මන් නිරයට අපායට නම් යන්නේ. මෛත්‍රිය, දයාව, කරුණාව වෙන නිවන් දකින්න බෑනේ. ඒකත් අන්තයක් නේ, ඇලීමක් නේ. ගැටුණාම අතන්ට යනවා, ඇලුනාම කොතනටද යන්නේ? සුගතිගාමි වෙනවා. මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා. සිල්වත් තැනක ඉපදෙනවා. හැමෝගෙම අනුකම්පාව, දයාව, කරුණාව ලැබෙන තැනක ඒ කුසක උප්පත්තිය ලැබෙනවා. ආනිය අඩුද නැද්ද? ආනිය අඩු නිසා අපි කියනවා මේක ප්‍රඥාවක් නැහැ කියලා. කැපුවට කමන්න, මැවුම් දැම්මට කමන්න. අත අයින් කරනවට වඩා ඒ කැපුම අපට සතුටුදායකයි. ඒක උත්සවාකාරයෙන් සමරනවා කට්ටිය. අත බේරුණානේ. අත බේරුණා. ගැටීමේ අන්තයත් ඇලීමේ අන්තයත් ජීවියෙකුට උත්පත්තියක් තමයි නිර්මාණය කරන්නේ. ඒ සත්‍යය ඉපදෙනවා. මනසෙක් උනත් ඕනම සත්‍යෙක් ඇලුනොත් ගැටුනොත් ඉපදෙනවා. ඉපදෙන්නේ නැත්තේ මධ්‍යම ප්‍රතිපදයක කොයිද තියෙන්නේ? වෑයම් නොකර පීඩන් නැතුව වාසය කරන ජීවිතය තුළ තමයි ඉපදීම නවතින්නේ. ඇලීමෙන් ගැටීමෙන් තොර වෙච්ච ජීවිතය ඒක කොතනද තියෙන්නේ? ගැටීම තුළ ගැටීම නැති කරනවා ඇලීම මතුවෙන්නේ නැතුව. ඇලීම තුළ ඇලීම නැති කරනවා ගැටීමක් ඇති වෙන්නේ නැතුව. ඔන්න ඔතන තමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ. ඒක පුද්ගල සාපේක්ෂයි. ඒ කෙනෙක් නිවෙනවා නම් අන්න ඒක තමයි යාගේ ක්‍රමය. දැන් මට ද්වේෂයක් ඇති වුණා. දේශේ ඇති වෙච්ච ගමන් මං එයාට මෛත්‍රිය, කරුණාව වඩලා, දයාව වඩලා, අනුකම්පාව කරලා, එයාට ආශිර්වාද කරලා මම තවත් අන්තයකට ගිහිල්ලා අරගෙන භයානක තත්ත්වයෙන් බේරෙනවද? එහෙම නැත්නම් ඇලීමක් ඇති නොකර ගැටීම අයින් කරනවද? ගැටීමට හේතුව මොකද්ද?
එයා ටික කලබලයි නේ, අසන්වරයි නේ, ඒ වේගෙන් යනවනවා නේ. ඒකට මං අකමැතියි. එයා වේගෙන් ගියා නම් එයානේ ලයික් කරන වේගෙන් යප්පෙන්නේ, මම නෙමෙයිනේ. එයා කලබල නම් එයාගේ අතින් කෝපපින්ගම් කැඩෙන්නේ, මගේ අතින් නෙමෙයිනේ. එයා කලබල නම් එයාටනේ ප්‍රෙෂරක වැඩි වෙන්නේ, විදුල පීඩනේ වැඩි වෙන්නේ එයාටනේ, එයානේ ලෙඩ වෙන්නේ. එයි මං කලබල වෙන්නේ. මේ විදිහට යථාර්ථය දැක්කාම ඒ කාරණේ විදර්ශනා කළාම, ඒ විදර්ශනාව තුළින් ඒ තියෙන අඩුපාඩු දුර්වලකම් නිවැරදි කළාම පටිගේ නැති වෙනවා, ඇලිමක් ඇති වෙන්නේ නැහැ. මෛත්‍රිය වැඩි වෙන්නේ නැහැ නේ. බේත් දැම්මේ නැහැ ඒකට. බේත් දැම්ම නැහැ. ඒක ඕන එකක් වෙච්චද කියලා අත්තරියා. අන්න ඒ වගේ උත්තරයක් දුන්නේ ඒකට. පටිගයක් ඇති වුණාම පටිගේ ඇති වෙච්ච හේතුව නිරෝධ කරුවොත් පටිගේ නැති වෙනවා. හැබැයි ඇලිමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙච්ච තැනක ලෙන්ගතුකම කාටරේ අපි සෙනේ බර වුණා. උතුම් ස්වාමීන් වහන්සේනම උතුම් සිල්වත්. අරිම කැමැති උන්වහන්සේ ඇසුරු කරන්න, ආශ්‍රය කරන්න, ළඟ ඉන්න කතා බහ කරන වචනයක්ම හරි මීරි අපිට. අරිම ශ්‍රේෂ්ඨ උන්වහන්සේගේ අවබෝධය. මාර වැඩි. ඒ ඇලීම නිසා, ඒ ලෙන්ගතුකම නිසා මම නැවත ඉපදෙනවා කියන එක විශ්සය තීරණය කළා ඉවරයි. දැන් මට බයක් දැනෙනවා. මේක නිසා මම ඇලුනනේ. ඔතනට ඇලුනේ. උන්නාසයට ඇලුනේ. උන්නාසයේ අවබෝධයට ඇලුනා. උන්නාසයේ ප්‍රඥාවට ඇලුනා. උන්නාසයේ ධාමයට ඇලුනා. උන්නාසයේ අවවාදවලට සෙනේ බර වුණා. එහෙනම් මේ අවවාද අනුශාසන ඔක්කොම ලබන්න මගේ තුල තියෙන අඩුව මොකද්ද? ඒ ධර්මයේ මීරි ලෙස මට දැනෙන්නේ ඒ ධර්මයේ මහතුල නැති නිසානේ. පොතනද ඒ අඩුව තියෙන්නේ? පොතනද එතන ඒ ප්‍රශ්නේ තිබුණේ? ඒව නිවැරදි කරනවා. නිවැරදි කරාම උන්නාසයට මමත් සමානයි. උන්නාසයට තේරෙන එක මටත් තේරෙනවා. උන්නාසය අවවාද දෙන්න තරම් මම දුර්වල නෑ. අවවාද වල අවශ්‍යතාවය නෑ. ඒ අඩුපාඩු ටික නිවැරදි කළාම අරක බිඳෙනවා. එහෙනම් ඇලීම තුළ ඇලීමට හේතුව නිරෝධ කරාම ඇලීම නැති වෙනවා. හැබැයි පටියක් ඇති වෙන්නේ. අනේ මේ කාන්තාව නිසා රාගය ඇති වෙනවා. කාන්තාව ගැන කුණු ගොඩක්, කාන්තාව ගැන කුණු ගොඩක්, අසූචි ගොඩක්, කුණු ගොඩක්. ඔහොම ඔහොම වඩනවා එකක්. ඒකට කියන පිළිකුල් භාවනාව. ආර්ය තමයි රාගේ ගියා. කුණු ගොඩක් එක මිනිත්තු ඇසිරෙන්නේ නැහනේ. කුණු ගොඩේ කවුරක් නිදා ගන්නද නැහැ. එහෙම හිතුවාම ගියා. මාරවැඩේ දැන් පටිගය කියලා එකක් ඇවිල්ලානේ. පිළිකුල් භාවනා කරන්න කියලා නිකන් දේශසහගත මානසිකත්වයක් ඇදිලා. දැක්කාන මාර කුණු ගොඩක් නෙමෙයි එන්නේ. මොකක්ද දන්නේ මේ පටිගය? එයා අතනින් නිදහස් වෙලා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන. ආනිය අඩු කරන එක වරදක් නෙමෙයි. ආනියක් නැත්තටම නැති කරනවා නම් එයා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. අපි බලන්නේ ආනිය නැත්තටම නැති කරන්න යා දක්ෂ නැත්තම් අඩු කරගන්න පුළුවන් තරම් අඩු කරගන්න. සාමින්නාස හැමදේම නම් අත්තරින්න බෑ. බාට ජෝඩු කීයක් තියනවද? සාමින්නාස තුනක් තියනවා. මොකද ඒ තුන? මගුල් ගෙවල් වලට උස්ස වලට ගන්න හොඳ දෙකක් තියනවා. ඒක රුපියල් 5000ට ගත්තේ සාමින්නාස. හොඳට පොලිෂ් කරලා තින්නේ. තව මේ වැඩට යන්න පොඩි පොඩි ගමන් වලට යන්න එකක් තියනවා සාමින්නාස. තව එකක් තියෙන එක දිහා පරණ පැත්තට ඒක දෙන්න පුළුවන්ද? ආ ඒක දෙන්න පුළුවන්. ඒක අත්තරින්න පුළුවන්. එහෙනම් අත්තරින්න පුළුවන් ටික දැනට අත්තරින්න. බැරි ටික ප්‍රශ්නයක් නෑ. පුළුවන් ටික අත්තරින්න. ආනි අවම කරගන්න. කාලයකින් නවතම් වෙනවා. දැන් කොහොමද? දැන් මොනවාර තියනවද? ඔව් සාමිනාස තවත් පොඩ්ඩක් මේ අයින් වෙලා තියෙනවා ටික ටිකද. අන්න ඒ ටිකත් අයින් කරන්න. එයා දන්නේ 100ක් තිබිච්ච තැන කලින් පාක් අඩු කළා. දැන් පාක් අඩු කර දැන් 90යි තියෙන්නේ යාට අත්තරින්න. තව කාලයක් යනවා, තව 10ක් අඩු කරනවා, තව 10ක් අඩු කරනවා. ඕමෝම ගිහලා අන්තිමට එයයි එයාගේ අත්තරීමයි විතරයි ඉතුරු වෙලා තියෙන. ඔක්කොම අත්තරිලා. ආනි අඩුම කරනවා. අඩුම කරනවා. අඩුම කරලා දාන පල්ලයටම ගේන ටික ටික. ගෙනල්ලා ගෙනල්ලා ආනියක් නැහැ. ආනිය බිඳුවයි. ආනියක් නැත්තටම නැති තරම්. හැබැයි එකපාරට කරන්න බෑ. පොඩ පොඩ කරනවා. පුළුවන් තරම් අඩුම කරගෙන යනවා පල්ලයට. කපන්න තියෙන අත ඔපරේෂන් එකේ බේරනවා වගේ. ඔපරේෂන් එක පළලා මැවුම් 12යි. කිසිම කෙනෙක් මොකුත් කියන්නේ නැහැ. අරිම සන්තෝසයි. දොස්තර මහත්තයා වඩාගෙන හිබල ඉස්තුති කළා ඉන්නේ. මොකටද අත කපලා මැවුම් 12ක් දාපු මන්දද නැහැ. අත බේරුවට. ආහනි අඩු කළාට. කැපුවා කියන දුකට වඩා ඒ පැල්ලමේ මානසික පීඩණයට වඩා අත බේරලා දුන්නා කියන සතුට වැඩි. සතර අපායෙන් බේරුණා, නිරයෙන් බේරුණා, යමපල්ලංගෙන් බේරුණා කියන සතුට වැඩිලු. එයාට දිව්‍ය ලෝකේ නැත්නම් මනුස්ස ලෝකේ උප්පත්තියට දුකට සාපේක්ෂව ඒ සතුට වැඩි. මම ඉපදුනා කියන දුකට වඩා අපායෙන් බේරුණා කියන එක ගැනලු එයා ප්‍රීති වෙන්නේ, සතුට වෙන්නේ, සන්තෝෂ වෙන්නේ.
පැහැදිලිද? ආනිය අඩු කරන්නයි අපි උත්සාහ කරන්නේ. හේතුව නිරෝධ කරලා ආනිය නැති කරන්නයි උත්සාහ කරන්නේ. අන්තයෙන් තවත් අන්තයක් උපයෝගී කරගන්නේ ආනිය අවම කිරීමටත් නැති කිරීමටත් මිසක් තවත් අන්තයක් ස්පර්ශ කරලා ඒක ඒ විදිහට නඩත්තු කරන්න නෙමෙයි. සම්මාව කියන්නේ තන්තයක්. මිත්‍යාව අන්තයක් නම් සම්මාව අන්තයක්නේ. භාග්‍යතුන් සිකිනන්නේ සම්මාව කියන අන්තේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඇයි දුක අඩු වෙනවනේ? ආනි අඩුයිනේ. ආනි අඩු ඉපදීමේ වාර ගන්න අඩු වෙනවා. දුක නිරෝධ වෙනවා. බැඳින් නැති වෙනවා. බලාපොරොත්තු නැති වෙනවා. එහෙනම් ඒ අන්තේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ආනි අඩු නම් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිනේ. තව මොනවද මාර්ගයේ පිළිබඳව කමඨාම් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටලු?